අමාත්‍ය පෝයට පන්සලක් දහමක් මතක් වෙන්නේ නැති අපිට කැලෙන්ඩරේ නැති පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දවස් අපිට ඉක්මනට මතක් වෙනවා. ඒ වගේම අප්‍රේල් පළවෙනිදා මෝඩයන්ගේ දවස කියලා එකකුත් අපි සමරනවා. ඉතින් බලන්න අපි මොන තරම් තවමත් පහත් මානසිකත්වයකද ඉන්නේ. සැබෑ ආදරවන්තයෙකුට ආදරවන්තයන්ගේ දවස නම් ඔබ ආදරය කරන හැමෝටම. ඔබට පුළුවන් ඔබේ අම්මට තාත්තට ආදරය කරන්න. අම්මට තාත්තට පුළුවන් දරුවන්ට ආදරය කරන්න. ඔබට පුළුවන් ඔබේ ආදරවන්තයාට ආදරය කරන්න. ඔබට පුළුවන් ඔබේ ආදරවන්තියට ආදරය කරන්න. ඒක සැබෑ ආදරයක් වෙන්න ඕන. ඒ සැබෑ ආදරය තුළ විශ්වාසයේ ගරුත්වය රැකෙන්න ඕන. ඇත්තටම මම ආරාධනා කරන විශේෂයෙන්ම මේ දවසේදී අම්මා තාත්තා වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ දරුවගේ අනාගතය රැකගන්න. තමන්ගේ දරුව රැකගන්න. අද වෙනකොට අම්මලා තාත්තලගෙන් ඇත්තටම තමන්ගේ දරුවන්ව ගිලිහිලා තියෙනවා. තමන්ගේ දරුව වෙනුවෙන් කාලය වෙන් කිරීම සීමිත වෙලා තියෙනවා. ඒ සීමිත බව නිසා දරුවෝ අම්මා තාත්තගෙන් නොලැබෙන ආදරය සමාජෙ විවිධ තැන්වලින් හොයන්න යනවා. ඉතින් ලස්සන මල් කැකුළු හරිම යහපත් තැනකට හම්බ වෙන්න ඕන, හරි ලස්සනට පිපෙන්න පුළුවන් තැන්වලට හම්බ වෙන්න ඕන ලස්සන මල් කැකුළු නොදැනීම අයහපත් හරිම කැත තැන්වලට හම්බ වෙලා ඒ මල් කැකුළු තැලිලා පොඩි වෙලා යන්න ඔබ ඉඩ දෙන්න එපා. අද මේ ඔබේ සමාජය ඔබ දකින තරම් ලස්සන නෑ. ඔබ දකින තරම් යහපත් නෑ. කාමයෙන් පිරුණු, රාගයෙන් තැවුණු, දැවුණු සමාජයක ඔබේ දරුවෝ සමහර විට සෙල්ලම් බඩු ගානට වැටේ. ඉතින් කාටවත් ඕන ඕන විදිහට සෙල්ලම් කළ විසික් කරන්න ඔබ ඔබේ දරුවෝ හදලා නැහැ. ඉතින් මම ආරාධනා කරනවා අම්මලා තාත්තලා සැලකිලිමත් වෙන්න, දරුවෝ වෙනුවෙන් කාලය වෙන් කරන්න, ඔබේ ආදරේ දරුවන්ට දෙන්න. ඒ නොදෙන ආදරය තුළ දරුවෝ වෙන අනියම් නොගැලපෙන ආදර සම්බන්ධතා පසුපස යෑමෙන් ඒ ජීවිත විනාශ වෙනවා. ඉතින් ඒ විනාශේ විශේෂ දවසක් විදිහට පෙබරවාරි 14 අපිට හඳුන්වන්න පුළුවන් සමාජයේ සිදුවෙන නොඑක් සිදුවීම් නිසා. ඔබේ හදවතින් ඔබ හන්නේ